කියන්නේ කවුද කියලා මේ වෙද්දිත් නොදන්න කෙනෙකු නැති තරම්. මැණිකේ මගේ හිතේ කියන ගීතය නිසාම ලංකාවේ විතරක් නෙවෙයි. ජාත්‍යන්තරයේ නමක් රැඳු කෙනෙක් බවට යොහානි පත් වුණා. විශේෂයෙන්ම බොලිවුඩයේ සුපිරිතරු අතර ඉහළින්ම ඉන්න අමිතා බච්චනුත් ඔහුගේ මුහුණු පොතේ යොහානිගේ වීඩියෝ පළ කරලා තිබුණේ මට මේක අහන එක නතර කරගන්න බෑ කියලා සඳහන් කරමිනුයි. යොහානි කොයිතරම් උන්මාදයක් වුණාද කිව්වොත් ලංකාවේ සංගීත ශිල්පීන් අතරින් අනුගාමිකින් වැඩිම පිරිසක් ඉන්න YouTube චැනලයටද හිමිකම් කියන්නත් ඇය සමත් වුණා. ඔන්න මේ කියන්න හදන්නේ යොහානිගේ අලුත්ම ගීතය ගැන. තාමත් එළියට ආවේ නැති යොහානිගේ අලුත්ම ගීතය හැදුණු හැටි අපූරු ඡායාරූප පෙළක් අපිට ලැබිලා තියෙනවා. අපි දැන් එම ඡායාරූප කිහිපය බලමු.